ඒ කියන්නේ ස්වාමීන් වහන්ස, දැන් අපේ කය මනුෂ්‍ය ලෝකයේ තිබුණත් අපේ හිතේ දැනට පවතින ස්වභාවය අනුව හිත ප්‍රේත ලෝකයේ තුල හෝ දිව්‍ය ලෝකයේ තුල හෝ යක්ෂ ලෝකයේ තුල හෝ පිහිටන්න පුළුවන්ද? හිත වැඩෙන ආකාරයට තමයි යාගේ ප්‍රතිචාරයෙන් සකස් වෙන්නේ. ඔබ මේ මං කියන දේ සමාජයෙන් හිමීට මැනලා බලන්නකෝ. එවැනි චෝදනා කරන බලවත් ආකාරයෙන් සංඝයාට චෝදනා කරන මෙවැනි අයගෙන ඕනා, ඒ හිත ඒ පැත්තටමයි වැඩිලා යන්නේ. මොකද හිත පිහිටලා තියෙන අතන මේක මේ සියුම් ධර්මයක්. තේරුම් ගන්න අපහසුයි. අපි කතා කරද්දී අපේ හිත ඔය කොතනකවත් පිහිටලා නැහැ. ස්වාමීන් වහන්ස, දැන් තමන්ගේ දරුවන්ට, බිරිඳට, සැමියට නිතරම දෝෂාරෝපණය කරන බැනවදින කෙනෙකුගේ හිත පිහිටන්නේ පිහිටන්නේ යක්ෂ ලෝකෙක නැත්නම් තිරිසන් ලෝකෙක නපුරුකමට අදාළව. මොකද සාංශාරික පුරුදුත් එක්කයි එන්නේ. ඒ සාංශාරික පුරුදු තියෙනකොට මේ ජීවිතේ අකුසල් වැඩි වෙනකොට නෝනා අර පුරුදු මත වෙලා එනවා. තිරිසන් ලෝකවල හිටිය පුරුදු මත වෙලා එනවා. යක්ෂ ලෝකවල හිටිය පුරුදු මත වෙලා එනවා. ප්‍රේත ලෝකවල හිටිය පුරුදු මත වෙලා එනවා. පායාස නිරේ හිටියා වූ පුරුදු මත වෙලා එනවා. ඒවත් එක මේකත් එකතු වුනහම අනිවාර්යයෙන් මේ තැන්වලයි හිත පිහිටලා තියෙනවා. ඒකයි ඒගොල්ලන්ට සතියේ සිය නැත්තේ. නැත්තම් රටේ දේශපාලඥයෙක් කියන්නේ නෝනා මොනසා සුන්දර කෙනෙක්ද? රටේ දේශපාලඥයෙක් වෙන්න බෑ, පාලකෙක් වෙන්න බෑ සීලෙන් ගිය ජීවිතේ පරිපූර්ණ නැත්තම්. ගිය ජීවිතේ මෛත්‍රියෙන් පරිපූර්ණ නැත්තම් පාලකෙක් වෙන්න බෑ. මොකද ජනතාවගේ මනාපයෙන් යන්නේ. මනාපය කියන්නේ දැනීම. ජනතාවට දැනීම සකස් වෙන්නේ මෙයාට මනාප දෙන්න ඕනේ කියලා එයාගේ පින නිසා. පිනයි මනාපය දෙන්නේ. නැතු මිනිස්සයා දෙනවා නෙමේ. එයාට දෙන්න පිට සකස් වෙන්නේ, දැනීම සකස් වෙන්නේ සංස්කාරපච්චයා විඥාන. ඒ කියන්නේ පෙර ජීවිතයේ මේ පාලක පින්වතුන්ලා කියන්නේ සීලෙන් පරිපූර්ණ අය, මෛත්‍රියෙන් පරිපූර්ණ අය. නමුත් මේ ජීවිතයේ කල්යාණ මිත්‍රාශ්‍රය දුර්වලයි. කල්යාණ මිත්‍රාශ්‍රය දුර්වල නිසා අකුසල් වැඩෙනවා. වැඩෙනකොට අර පින යට ගිහිල්ලා අතීතයේ අර අකුසල් වලට අදාළ දේවල් තමයි මතුවෙලා ඉන්නේ. නමුත් ගිය ජීවිතයේ පිනෙන් ශක්තිමත්. නමුත් ඊට ඉස්සෙල්ලා අකුසල් ජීවිත පිටපස්සේ ඒවා දැනීම මතුවෙලා එනවා. අන්න මතුවෙලා නෝනා ඊට අදාළවම තමයි වචන ප්‍රකාශ වෙන්නේ. ඊට අදාළවමයි. ඒ නිසා තමන් දක්ෂ වෙන්න ඕනේ. මේක මේ විරුද්ධ කණ්ඩායමේ වරද්දක් නෙමෙයි, ස්වාමින්වහන්සේලාගේ වරද්දක් නෙමෙයි. මේ තමා තුල තියෙනා වූ සතිය සීයේ දුර්වලභාවය. ඒ සතිය සීයේ දුර්වලයි කියන්නේ පංච නීවරණ තිවුරයි. පංච නීවරණ තිවුරයි කියන්නේ නිරේතුරුවම තමන් ආරෂ්ඨාංගික මාර්ගය තුල නැහැ. සම්මා සතියක් නැහැ. සම්මා සමාධියක් නැහැ. ඒ ඇයි සම්මා වායාමෝ නැහැ? සම්මා වායාමෝ නැත්තේ සීලේ ආරක්ෂාව නැහැ. සීලේ ආරක්ෂාව නැති සම්මා සංකප්පයක් නැහැ. සම්මා සංකප්පයක් නැති සම්මා දිට්ඨිය දුර්වලයි. හේතුඵල ධර්මය. මං ඒකයි දැන් නැවතත් මේ කියන්න යන්නේ. සමාජයේ කවුරුන් ස්වාමින් වහන්සේලාට බැන්නත්, චෝදනාවන් කළත් අනේ ඒ අයට පෙරලා බයින්න යන්න එපා. ඒ අයට පෙරලා බයින්න යන්න යන්නේ ඒ අය තව තව විකෘති බවට පත් වෙලා යක්ෂ ලෝකේ හිත පීඩලා ඉන්න කෙනා අවසානේ නිරයටයි උතෙන්ටයි යන්නේ. මේ ධර්මානුකූල ප්‍රශ්නයක් නෝන මේ සමාජයේ තියෙන්නේ. වෙන දෙයක් නෙමෙයි, හේතුඵල ධර්මයක්. කොතනකවත් කාටවත් වැරද්දක් නම් අනේ මන්නම් කොයිම වෙලාවකවත් කියන්නේ නැහැ. වැපරූපු දේ ලබනවා. එනිසාම් ආණ්ඩු පක්ෂ වේවා විපක්ෂ වේවා වපුරන්න යන්නේ වැරදි දෙයක් නම් අනාගතේ දින්නත් ලැබෙන්නේ නම් නපුරු දෙයක්මයි. ඒසා යහපත් දෙයක් ලබන්න නම් ඔබ යහපත් දෙයක් වපුරන්න. බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසය. බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් මේ රටේ ජනතාව මේ මොහොතේ පටන් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ශක්තිමත්ව ඉන්නකෝ බලන්න. ඔය අනිත් ඔක්කොම පැත්තකින් තියලා නෑ, මට බුදුරජාණන් වහන්සේ කිව්වේ ලෞකික සැපේ තියෙන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඒ ලෞකික සැපය තුලින් මේ රටේ දේශපාලන සැපේ උදා වේවා කියන බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල හින්න මම ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් තනිව ඉඳලා මට අවශ්‍ය දේ මං කරගත්තා. එනං ඔබලාට ඒ ලෞකික සැපේ මාර්ගය තුල තියෙන ඒ විශ්වාසය තුල ඉන්න. තේරෙනවද? පැහැදිලිස